व्यायाम ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් ඒ වෙනුවෙන් තමයි දැන් තවත් කල් වේලා නොගෙන අපි ඉඩවෙන් කර ගන්න හදන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සංජිලා ගමයන්ති. ආයුබෝවන් සුබෝදෑසනක් අය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය කරමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යායාම උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. වසර ගණනාවක් පුරා නුගසෙවණත් එක්ක සම්බන්ධකම් තියෙන කෙනෙක් අය. ඒ නිසා අද අපි පැයකට ආසන්න වෙලාවක්, ඒ කියන්නේ පැය භාගයක් වගේ නේ නෑ, පැයක් නෑ. අපිට දැන් වෙලාව ගත වෙලා තියෙන්නේ. බොහොම ඉක්මනින් අපි පටන් व्यायाम ठीक है मे मुलिम पटांग कार्डियो वर्कआउट स्वायव्यायाम को हरि එතකොට අපි මේ වගේ ව්‍යායාම පටන් ගන්නවා නම් දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද සිට අපි මේ ව්‍යායාම ඔබ වෙනුවෙන් අරගෙන එනවා කියලා කියවන්නේ. දැන් ව්‍යායාම පටන් ගන්නකොට මූලික පියවර කියන දෙයින් තමයි අපි පටන් ගන්න. ඔබට අද දවසේ මේ ව්‍යායාම ටික මගහැරෙනවා නම් දුක් වෙන්න එපා. හෙටත් ඔබට මේ ටිකේ විදිහටම ඔබේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාවක් තියෙනවා. එතනින් පස්සේ හැමදාම එකතු කරගන්න මේ වෙලාව ඔබේ ජීවිතයට. මොකද සෞඛ්‍ය කියන දේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් නිසා. හොඳයි සංජිලා, එහෙමනම් අපි කාඩියෝ වර්කවුට්ස් ගැන මතක් කරලා दूल चामोदी सह मिशारा उगुलु व्यायाम के बहु दिन दी व्यायाम करोने दिन व्यायाम अत्र तुरेम कील देना इसम सूदान वेन्न को दुम पिटीम दुआन पाकल संग टी शर्ट दू पिटीम इंदगा हिटगा पटांग हरिद ऐना व्यायाम करायको सह मानसिक सूदान कति करे कोई देटा थोदाइने ऐना बेडे सार्थक वेन्न उन्नी सा अभी कायक सह मानसिक सूदान मट कुम की कुछ मगान ना वाह, कुछ वो पीछे करना, तबे खाए, कुछ मगान ना वाह, कुछ वो पीछे करना वाह, होता है, ये ना आप ही, एक का तैन है, ऐसे दिन। one two, अब देखो पहले तो, one. මේ ඇවිදීමත් තිතින් ඔය අතපය තද කරගෙන ඈ මේ ව්‍යායාම් කරනවා කියලා හිතලා කරන්නේ නැතුව මේ ඇහෙන මියුසික් එකත් එක්ක සැහැල්ලු බව තියාගෙන ඇඟේ පියවර තියන්න තියෙනවා. මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා, ඇඟිලි සුදු තමයි තියන්න ඕන කියන එක. දණිස් දෙකත් නැමෙනවා, සම්පූර්ණ කකුල දිගෑරලා ඩන්ඩන් ගාලා වදින්නේ පොළොවට තියන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් ඇඟිලි සුදු පොළොව ස්පර්ශ කරනවා. पोड़ा काकू लैप कर ला मम्मी मे मानसिक सहलू त्यागा हेम दाम व्यायाम पाड़ना मम्म की कायक सुवतावेट कलिन मानसिक सुवतावे त्यागांडोन एतकोट අනිවාර්යෙන්ම කායික සුවතාවය ළඟා කර ගන්න හරි පහසුවක් ඇති කරනවා. ගන්න අද දෙක. දැන් උදරය ඉස්සරහට සද හුම්බගෙන ව්‍යායාම් කරන්නේ නැහැ. හුස්ම හිර කරගෙන කරන්නේ නැහැ. කෙල ගිලින්න ඕන හුස්ම ගන්න ඕන. 1. ඇඟ සැහැල්ලුවෙන්. අප බොඩි එක පොඩ්ඩක් චලනය තියෙන්න ඕන. 1 2 තද කරගන්න එපා කියන එක මම මේ කියන්නේ ඇඟ තද කරගන්න නැතුව කරන්න. දැන් මේ මොකද මේ ඇවිදින්න එක දැන මේ ඇඟ උණුසුම් වෙන්න. ව්‍යායාම් කරන්න කලින් අපේ මාංශපේශීන් පුංචි උණුසුමකට ගෙන එනවා. ඇයි උණුසුම ගෙන එනකොට අපිට මොකද වෙන්නේ? අපි නිකන් ඉන්න වෙලාවට ගන්න හුස්ම ප්‍රමාණය නෙමෙයි දැන් අවශ්‍ය වෙන්නේ. දැන් මේ වැඩක් කරනවා. එහෙනම් වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් අපි
ඇතුල් කරගත යුතුයි. එහෙනම් ඔබේ දියුණු වෙන්නේ රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය. එහෙනම් ඒ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක. මේ කාලේ අත්‍යවශ්‍යමයි. ශ්වසන පද්ධතිය හොඳින් තියෙන්න ඕන. හුස්ම ගන්න එක හොඳට හිතලා යෝග කරනවා නම් අපි හොඳට හුස්ම හිතලනේ ගන්න පිට කරන්නේ. දැන් මේකෙත් එහෙම කියලා හිතලා හොඳට හුස්ම ගන්න. අත් දෙකම ගමුද ගන්න. 1 ව්‍යායාම් කරනවා කියලා හිතන්න එපා. ඩාන්ස් කරනවා කියලා හිතාගෙන කරන්නකෝ. ආ එතකොට නම් පුළුවන්. 1 හෙලවෙන්න ඕන. මොන ප්‍රශ්න තිබ්බත් hina වෙලා ඉන්න. හරි. මෙන්න මේ විදිහට පියවර වෙනස් කරනවා. දැන් කකුල් දෙක දිහා බලන්න ඕන. 1 ඈතට ළඟට. ඈතට ළඟට. ඈතට Four.
නැමෙන්න. එතකොට තව ඉන ඇදෙනවා. 1 බලන්න මේ වගේ සරල ව්‍යායාම වැඩගත් වෙන්නේ මියුසික් එකක් දාලා ව්‍යායාම් කරන එක. එතකොට තමයි අර අපි මානසිකව ටිකක් පීඩනයකින් ඉන්න වෙලාවට ඒව අමතක වෙලා යන්නේ. නැත්තම් තරහින් ඉන්න වෙලාවට ප්‍රශ්නයක් තියෙන වෙලාවට කොච්චර ව්‍යායාම් කරන්න කියලා කිව්වත් කරන්නේ නැහැ. තරහේ පුපුරු පුපුරනේ ඉන්නේ. එතකොට මොන ව්‍යායාමද නේද? හැබැයි මියුසික් එකක් ඇහෙනකොට ව්‍යායාම් ටිකක් කරන්න හිතෙනවානේ. ප්‍රශ්නේ තමතක වෙනවා. වා දැන් මොකද වෙන්නේ? මේ කකුලේ ඇඟිලි කුඩු තියමයි ඍමඩ තියන්නේ. එතකොට මේ අත් දෙක වැලමිටෙන් නමලා පපුව ඉස්සරහා මේ විදිහට දකුණට වමට ගෙනියනවා. අඩිය උසලා. ආ හොඳයි. දැන් ගෙදර ඉන්න දුව දරුවන් ඔන්න පුතේ දුවේ ඔයගලන්ටත් පුළුවන්. මම මේ කරන ව්‍යායාම් හැමෝටම කරන්න පුළුවන් විදිය ඒවා. එතකොට වයසක කට්ටිය කිය අපිට ඕක බෑ කියලා. මොකද බැරි? කරන්න ඕමම මේ වගේ ඉඳගත්තා. ගෙදර ඉන්න වැඩි හිටි ප්‍රශ්නයක් තියෙනවා නම් නැකිට ගන්න බෑ කියලා. අමාරුයි ගොඩක්. මට ව්‍යායාම් කරන්න එපා කියලා තියෙන්නේ. මහන්සි වෙන්න බෑ. නමුත් මෙහෙම මෙහෙම චලනයක් කරගන්න පුළුවන් නේ. එතකොට මොකද වෙන්නේ? මානසික උත්තේජනයක්. මානසික සැහැල්ලුවක්. මාර්ච්. 1 2 3 4. එංගනමන්. මේ ව්‍යායාම ගොඩක් හොඳයි. පිටකොන්දේ මාංශපේශී. මේ ඇදීමක් සිදු වෙන්නේ. දනහිස මදක් නමල තියාගන්න. දැන් බලන්න පාදේ මං ඒ තියන්නේ ඇඟිලි සුදු. හැම වෙලේම මතක තියාගන්නකෝ ඇඟිලි සුදු තියන්න ඕන කියලා. 1 බෑක් එක හොඳට දික් කරලා ඇබ් ඇතුලට පද කරලා. 1 ඔන්න දැන් අර පාදය කියන්නේ නිකන් මේ අපි ඇඟ මුළු ඇඟම හෙලවෙන්න මේ චලනය තියාගන්න. පිටාඩු වෙන්න ඉනාඩු වෙන්න ගොඩක් හොඳයි. ඈතට යනවා නම් තව ඇඟෙදෙනවා නේද? ෆුටෝ ඉඳගෙනත් කරන්න පුළුවන්. ෆුටෝ ඉඳගෙන කරන්න ඉතින් බැරිම අය එහෙම කියලා ඔය ඉඳගෙන ඉඳන් කරන්න එහෙම නැහැ. පොඩි ළමයි දැන් ගොඩක් ඉඳගෙන ඉන්න වෙලාව වැඩි. දෙමව්පිය දැනගන්න ඕන දරුවා අඩුම පැය දෙකක් තුනක් අත ඇඟ වෙහෙසෙන්න මුවන්න පනින්න ක්‍රියාශීලී කරන්න යොදවන්න. ඒකට ඉතින් අම්මා තාත්තා මුකුත් කරන්න නැත්නම් ඉතින් සරි තමයි. 1
වැදගත් වන්නේ අපේ සෞඛ්‍ය නිරෝගී බව මේ කාල සීමාවේ දවස් 7ම ව්‍යායාම් කරන්න පාඩුවක් වෙන්නේ නැහැ වාසියක් නැත අද දෙකම බලන්න කොච්චර ලේසිද අමාරුත් නැහැ නේ නැමි නැමි ඉන්න තියෙන්නේ දෙපැත්තක මට බයින්න එපා අමාරුයි කියලා තමන්ගේ ඇඟ අවුරුද්දකින්වත් ව්‍යායාම් කරලා නැත්තම් ඔන්න අමාරු වෙයි එහෙනම් හෙමීට කරන්න වාර 4ක් 5ක් කරලා ව්‍යායාම කරන දිහා බලන් ඉන්න දැන් තවත් පහම තියෙන නිසා ඔයගලන්ට පුළුවන් හෙමි හෙමින් වැඩේ පටන් ගන්න එවිදිමු 1 අත් දෙක ඇඟ ළඟින් 1 2 1 1 2 1 කොන්ද කෙලි මෙහෙම වෙලා ව්‍යායාම් කරන්නේ හැම වෙලේම දුවල පුතාලා මතක තියාගන්න පිට කොන්ද හොඳට ඍජු බව හා දැන් හැම වෙලේම සූම් වලනේ නේද ජීවිතේ සූම් වෙලා ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ නිවැරදිව තමන්ගේ ඉරියව් පාලනය ඇතුව කරන්න 1 2 1 1 2 1 මේ කකුල පිටිපස්සට තියනවා එතකොට උදරේ පහළ තමයි හොඳට ඇදෙන්නේ හා 1 කියවර පිටිපස්සට ඈතට ඉබ්බා ළඟට ගත්තා ඇඟිලි තුඩු අනිවාර්යයෙන්ම දැන් අර ඔයා කිව්වා වගේ දැන් මේ වගේ මියුසික් එකක් යනකොට අර එක තැනක හිටගෙන මේක බලාගෙන ඉන්න හරි අමාරුයි අපේ ඇඟේ අපිට නොදැනීම මේ රිද්මේ ඇති වෙන නිසා මට කීප විටක් හිතුණා අනේ අපරාදේ මටත් මෙතෙන්ට ඇවිල්ලා ව්‍යායාම කරන්න හිතුණා නම් කියලා තිබුණා නම් කියලා දැන් බලන්න මේ සංජලාට දාඩිය දාලා තියෙනේ ඒ කියන්නේ අපේ ඇඟේ තිබ්බ අනවශ්‍ය මේද ඒ දේවල් පිට වෙලා ගිහින් එක වෝම්අප් එක ඔව් දැන් පුංචි වෙලාවයි අපිට ගත උනේ හැබැයි ලොකු ප්‍රතිඵලයක් අපිට මේ පුංචි වෙලාවේ ලැබුණා නේ කායිකවත් මානසිකවත් ඒ ලැබෙන වෙනස ඉතින් මං කිව්වට වැඩක් නෑනේ ඔයා කිව්වත් වැඩක් නෑ ඒක ඉතින් කරන්නම ඕන ඒ කියන්නේ අර වතුරට බැහැලම බලන්න ඕනේ පීරන්න පුළුවන්ද කියලා නේ නිකන් හිතලා උදේට වෙන බෑ මේක තීරණය කරන්න දැන් මේ අවසානයේදී මට පුංචි දෙයක් අහන්න තියෙනවා දැන් අපි හිතමුකෝ දැන් අද තමයි කෙනෙක් මේකට කැමැත්තක් ඇති වෙලා පටන් ගන්න ලෑස්ති වෙන්නේ කියලා දැන් වෙලාවන් වෙන් කර ගැනීම ප්‍රශ්නයක් තියෙනවා ව්‍යායාම කරනවා නම් උදේම කරන්න ඕනේ කියලා එකක් තියෙනවාද එහෙම නැහැ ඉස්සර කිව්වා මේ උදේ පාන්දර ව්‍යායාම් කරන්න ඕන කියලා. එහෙම නෑ ඉතින්. සමහරු රෑ 10ට 11ටත් ව්‍යායාම් කරනවා. නමුත් උදේ පාන්දර ව්‍යායාම් කරන එක හොඳයි කියන්නේ අර දවසම නිකන් හරි ප්‍රබෝධමත්.
හරි ක්‍රියාශීලීව තමයි දවස ගත කරන්න පුළුවන් එක. රැට කරනකොට ව්‍යායාම් ගෙදර ඇවිල්ලා මහන්සි වෙලා ව්‍යායාම් කරනකොට හරි වෙහෙසයි. අර තියෙන වෙහෙසට තව වෙහෙසක් එකතු වෙනවා. හරි කොහොම වුණත් පීඩනේ මානසික පීඩනේ වැඩි කරනවා. අනිවාර්යෙන් ඇත්ත කතාව. එහෙනම් අපි හෙටත් ඔබට බලාපොරොත්තුවක් දුන්න දැන් අපි මේ කරපු වර්ක්අවුට්ස් ටික මේ කාඩියෝ වර්ක්අවුට්ස් ටික හෙටත් ඒ විදිහටම ඔබට බලන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අද මගේ හැරුණ කෙනෙක් ඉන්නවා නම් හෙට මේ වෙලාව වෙන් කරගන්න. ඊට පස්සේ අපි හැමදාම නුග සෙවණෙන් මේ ව්‍යායාම පිළිබඳ ඔබට පාඩම් මාලාවක් වගේ හැමදාම ඔබට කියලා දෙන. එහෙනම් අපි ඊළඟ දවසේ මුණ ගැහෙනකන් අදට සමු දෙනවා. අයබෝන් බොහොම ස්තුතියි.